අපි මේ මින්නේරිය පාරේ යන ගමන් ඉන්නේ මින්නේරිය මින්නේරිය නෙමෙයි කොහෙද මොකද මේ නෑ නෑ මහවෙ නෙමෙයි සුබරත්ෑව නෙමෙයි කටේ බාර වෙනවා මේ සෑහෙන සෞතුයි දැන් අපි ඉන්නේ මාදුරුවේ මාදුරුවේ රක්ෂිතේ මැදින් යනකම් ඉන්නේ මේ පාර හොඳටම කැඩිලා අනික දැන් අපේ සෝලා පැනල් එක අපි දිගහැරියා මේ බයික් එක යන ගමන් හේතුව දැන් බැටරිය වැහලා තියෙන ෆෝන් එකේ පවර් බැංක් එක තමයි චාර්ජ් එක තියෙනවා ඒක අපි මේ කැමරා කරන්න ඒවට පාවිච්චි කරන්න වැඩියෙන් තියා ගන්න ඕන හින්දා මේ ෆෝන් එක ගෙවුවා පවර් බැංක් එකට මේ මේ සෝලා පැනල් එකට දැන් ඉතින් යන ගමන් චාර්ජ් කර කර යනවා අපි. දැන් අපි ඉන්නේ මාදුරුවේ රක්ෂිතේ. මම මෙතන ඉඳලා පාර හොඳයි. මාදුරුවේ කියන්නේ පිඹුරත්ෑව බලලා මාදුරුවේ මේ රක්ෂිතේ මැදින් යන පාර පටන් ගන්න හරිය ඉඳලා කිලෝමීටර් 7ක් විතර නම් කැඩලා තියෙන්නේ. දැන් මම හිතන්නේ මෙතන ඉඳලා දිගටම පාර හොඳයි කියලා තමයි කිව්වේ. එහෙනම් අපි ඉස්සරහට හම්බෙමු. මොනවද කියන්න තියෙනවද? කැලෑපූස පාර පයින්නවා කියලා දාලා තිබ්බා. ඉස්සරහින් ලස්සන කන්දක් පේනවා ඇත. සංඥා ටික හොඳයි. එන අපි දැන් ඉන්නේ බිබිල ටවුන් එක පහු කරලා දැන් අපි යන්නේ මඩොල්සිමට. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඈතින් මඩොල්සිම ඔය අපි යන පොන්චි ලෝකාන්තේ පැත්තේම තියෙන කඳු සෙට් එක පේනවා. හරියටම කියන්න අමාරුයි අපි ගිහින් බලමු එක පැත්තකට මෙන්න මේ මේ පැත්තට වහිනවා. කඳු ටිකට මෙන්න මේ මේ පැත්තට. අනෙක් ටිකර නැහැ අපි එනම් ගිහින් බලමු දැන් අපි ඉන්නේ බිබල ටවුන් එක පහු කරලා පොඩි දුරක් ආවේ ලස්සන තැනක් අපි මේ යන මඩොල්සිම පැත්ත පේන ඉතින් එන අපි මඩොල්සිමට ගිහිල්ලා හම්බෙමු ඉතින් අපි දැන් ඉන්නේ මේ මඩොල්සිම යන පාරේ ඉතින් පාරේ යනකොට අපිට ටිකක් ලස්සන තැනක් හම්බුණා මෙතන මේ අපි ඉන්නේ මඩොල්සිම යන පාරේ බිබිල ලුණුගල පාර නේද? ඉතින් අපිට තවත් බොහොම ලස්සන තැනක් හම්බුණා මේ පාර අයිනේ යද්දි. දැන් අපි ඉන්නේ ලුණුගල ඉඳලා මඩොල්සිම යන පාරේ. දැන් වෙලාව කීයදෝ වගේද? 6ට නෑ තාම. හැබැයි අර වැහි මන්දාරමත් එක ටික කළු කරයි. දැන් මෙච්චර දවස් දැන් අපි ඊයේ ආවේ කොහෙද? දඹුල්ල පැත්තේ ඉඳලා නෑ මේ දඹුල්ල පැත්ත අපි ඊට පස්සේ රෑ පොළොන්නරුවේ හිටියා. මේ ගිරිදලේ වැව ගාව ඊට පස්සේ අද ඔය දිඹුලාගලේ පැත්ත ගියා. හැබැයි මෙහෙට එනකොට මෙන්න වැහැලා. ඉතින් දැන් සීතලයි. මේක හැටි ඉතින් කොහමද මේ පැත්තේ
දැන්ගතින් මේ අඳුරු ගතිකුත් තියෙන වලාකුළු හින්දා හැබැයි ඉතින් මං හිතන අපිට ගොඩාක් කරවල මේ වැටෙන්න කලින් යන්න පුළුවන් වෙයි කියලා ඉතින් ඒක කියන්න තමා නේද මේ ගත්තේ අපි ඔව් ඔව් එහෙනම් අපි මොකක් හරි විශේෂ දෙයක් තිබ්බොත් කියන්නම් ආයෙත් දැන් ඉන්නේ සෑහෙන උඩකට නැගලා මඩොල්සීම දුකදනේ ඈ මොකද්ද මඩොල්සීමද මොනවා කලගෙන එහෙනම් හැමෝටම ගුඩ් මෝනින් දැන් මෙතන තොඳනෙක් ඉන්න අපේ එක්කෙනෙක් ඉඳලා ගියා එයා ටොයිලට් එකට ගියානේ මෙතන මේ මඩොල්ස් මුල ටොයිලට් එහෙම තියෙනවා ඉතින් කියන්න ඕන විශේෂම දේ තමයි දැන් අපි වෙනද ටෙන්ට් දෙකන ඉන්නේ ඉතින් අපි ඊයේ තොයිලට් ටෙන්ට් දෙක ගැහුවා ටෙන්ට් දෙක ගහලා චුට්ටක් කළාදී වැස්සා වැහපු ගමම ටෙන්ට් ඇතුළට වතුර ආවා එහා පැත්තේ ටෙන්ට් එකට හොඳම වතුර ආවා ඒ නිසා අපි කරේ ඒ ටෙන්ට් එක අයින් කළා අපි එතන යටින් දාලා තිබ්බ ඉට් රෙද්දත් අරගෙන මේ ටෙන්ට් එක යට දාගත්ත හේතුව මේ ටෙන්ට් එකත් යටින් වතුර එනවා මේක ඉඩ තිනින් හින්දා හතර දෙනාම දැන් අපි ඊරෑ මේක තමයි හිටියේ පළවෙනි දේ තමයි මේ වැහි කාලේ කියනවනම් ටෙන්ට් එකට යටින් දාන්න ඉටිරිදි වගේම මේ ටෙන්ට් එක ඇතුලේ උඩින් දාගන්නත් ඉටිරිදි අරන් එන්න මොකද කොච්චර ටෙන්ට් එක හොඳ වුණත් වතුර එනවා ඉතින් ඒ නිසා මන් දන්නේ මේ වතුර එන්නේ නැතිව ඇති මන් දන්නේ මම අපි දන්නේ වල වතුර එනවා ඉතින් ඒ නිසා මේ උඩහ කට්ටියගේ තව වගේ ඔව් හැමෝගෙම ඇවිල්ලා තියෙන දැන් තවත් ටෙන්ට් ගහගෙන ඉන්නවා කට්ටිය ඒ කට්ටියගේත් ඇවිල්ලා තියෙන ඒ කට්ටියත් මේ ටෙන්ට් එක ඇතුලෙන් ඉටිරි දාගෙන ඉන්නේ ඒ නිසා අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ටෙන්ට් එක ඇතුලට දාන්න ඉටිරි දි අරන් එන්න ඒ වගේම තමයි දැන් මේ පාන්දර 5යි ගන්නත් තමයි වෙලාව මෙතනින් එහාට නිින්ද යන්නේ නැහැ කාටවත් සීතලයි ඊට පස්සේ හරි සනීපයි නිින්ද දැන් මේ සනීප කොච්චරද කියනවා දැන් අපි ගෑස් එක නිකන් දාගෙන ඉන්නේ මේ සීතලයි හරිද දැන් වහලා ප්‍රශ්නේ වෙන්න ගෑස් එක නිකන් දාගත්ත හේතුව දැන් අපි තෙමිලා ඉන්නේ මේ රෙදි ඔක්කොම තෙමිලා තියෙන්නේ ඉතින් ඒ තෙමිච්ච එකත් එක්ක හොඳටම සීතලයි ඉතින් ඉරේලි වැටුණාට පස්සේ අපි අය හම්බු දැන් මේකේ බැටරිත් නැහැ ඇත්තට අපි මේ මොනවාද පවර් බැංක් එක චාර්ජර් එක දාලා ආවා අර හන්දියේ පහල හන්දියේ අම්බල හන්දිය කියලා මම හිතන මතකද කියනවා ඉතින් මං ආවේ ආය පාරක් යන්න මේ මෙතෙන්ට ආවට පස්සේ තේරුණා ඒක අයක් කරන්න බැරි වැඩක් ඒ හින්දා මේ දැන් මේ තියෙන බැටරි ටිකෙන් තමයි දැන් පරිස්සම් කරගෙන මේ ටික කරන්න යන්නේ ඒ නිසා අපි දැන් මේක නවත්තනවා ඉතින් විශේෂම කරුණ ටික මං කියන්න ගත්තේ වැහි කාලේ කරනවා නම් අනිවාර්යයෙන්ම ඊටරිදි තරන් එන්න ඕනේ අනික තමයි මඩොස්සීම ඔක්කොම තියෙනනේ ටොයිලට් ඒවා ඔක්කොම තියෙනවා ඒ නිසා ඇත්තට වතුරක් තියෙනවා ආ කලින් එන්න නැත්නම් හොයාගන්න වෙන්නේ කොහෙද ටෙන්ට් එක ගහන්න කියලාවත් ඉතින් එහෙනම් අපිට ඒක උනේ හැමදාම වගේ එහෙනම් අපි යනවා යනවා නෙමෙයි පස්සේ යමු මඩොල්සිය පුංචි ලෝකාන්තේ එහෙම නැත්නම් පිටමාරුව පුංචි ලෝකාන්තේ ඉතින් අපි ලුණුගල පැත්තෙන් තමයි මේ පිටමාරුව ලෝකාන්තර ගියේ අපිට ලුණුගල ඉඳලා කිලෝමීටර් 7ක් විතර යනකොට හම්බුණ අම්බලම හන්දිය කියලා හන්දියක් ඒ අම්බලම හන්දියේ ඉඳලා තව කිලෝමීටර් 7ක් විතර ගියාට පස්සේ අපිට හම්බෙනවා කිලෝමීටර් 30 90 ඒ කිලෝමීටර් 30 90 දකුණවත පැත්තට කන්ද උඩට තියෙනවා කැඩිච්ච පාරක්. ඒ පාර දිගේ කිලෝමීටරක් විතර ගියාට පස්සේ අපිට යන්න පුළුවන් මේ පිටමාරුව ලෝකාන්තයට. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ සංචාරකයන්ට බලන්න පුළුවන් වෙන විදිහට මෙතන වතුර ලයින් ඊට පස්සේ ටොයිලට් ඒ වගේ දේවල් දැන් අලුතෙන් හදාගෙන යනවා. මම හිතන්නේ මෙතන නැරඹුම් මැදිරියක ඊට පස්සේ තව දේවල් වගේ කරන්නත් බලාපොරොත්තු වෙන ඉන්නවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්ට මුදලක් අය කරනවා. ටෙන්ට් ගහනවා නම් ටෙන්ට් එකකට රුපියල් 300 ගානේ ඒ කට්ටිය ගන්නවා. ඒ කියන්නේ බිම් කුලිය විදිහට. ඒතර අපි ටෙන්ට් දෙකක් ගහලා අපි කට්ටිය හිටපු නිසා අපිට රුපියල් 800ක මුදලක් ගියා මේ මඩොල්සීම කුංචි ලෝකාන්තයේ එදාරෑ ගත කරපු එකට. ඒ වගේම තව එකක් කියන්න ඕනේ මේක මුහුදු මට්ටමේ ඉඳලා අඩි 4540ක් විතර උසින් තියෙන තැනක්.
ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඇති සීතල හිම තියෙනවා. එතකොට වැස්සකට එම වුණොත් එහෙම සෑහෙන අමාරුවක් වෙනවා. ඒ නිසා ඒවට සූදානම් වෙන තමයි මේක බලන් දෙනව නම් ඉන්න ඕනේ. Good morning. එහෙනම් අපි දැන් මේ උදේ පාන්දර ගොල්ලන්ට මං කිව්වා අපිට සීතල හින්දා ගිනිමෙලක් ගහන් හිටියා කියලා. ඉතින් දැන් වෙලාව කීයද? 8 විතර ඇතිනේ. 8:20. 8:20 වෙලා. දැන් ඉතින් මීදුම් බාලා තියෙන්නේ. අවු වැටෙන හොඳට. දැන් අපි මේ ටෙන්ට් ඊට පස්සේ අපේ බඩු වේලි තෙමුණුච්ච බඩු සේරම මේ වේලෙන් දාලා තියෙන්නේ ගස් උඩ. කමක් නැහැ නේද මෙහෙම දාලා තිබ්බට? මේ දැන් උදේ අපි තේ බීලා ඊට පස්සේ අපි දැන් නූඩ්ල්ස් හදාගෙන කන්න යන්නේ. ප්ලෑන් ඔක්කොම වතුර ගියා. මීට වඩා හොඳට අමුතුම කුකින් එක්ස්පීරියන්ස් එකක් දෙන්න හැදුවේ. මේ වැඩේ කියන්නේ වැස්සයි දුෂ්කරතාවත් එක්ක චුට්ටක් එක මිසුන. අපි ඊළඟට මගදිගේ වස් එකේ ඇවිල්ලා මෙතන දවසක් දෙකක් ඉඳලම හොඳ වීඩියෝ එකක් කරමු. ඉතින් ওই ටික තමයි දැන් කියන්න තියෙන්නේ. දැන් අපි මෙතන තව කොච්චර ඉන්නවද? පෑදයක් විතර ඉන්නවා. ඒ කියන්නේ මේවා ටික වේලලා වේලනකන් ඉන්න. ඊට පස්සේ අපි අර උඩ තව තියෙනවා මේ ලෝකාන්තයේ තව කොටසක්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ලෝකාන්තයේ ඊටු කැටස් කැල්ල. අපි ওই දෙකටම යනවා. දැන් මේකේ ඇත්තටම බැටරි තියෙන 114යි. බලමු උඩරිම try එකක් දෙනවා මේ 114න් ওই දෙකම cover කරගන්න. වැඩි වෙලා මං කාලේ කන්න බලාපොරොත්තු වෙන්නේ මේ කීව මොකද චුට්ටයි වීඩියෝ කරන්න පුළුවන් බැටරි මදි හින්දා. එහෙනම් අපි හම්බෙමු. දැන් එනං අපි කන්න තමා යන්නේ මේ කෑම වෙලා. මොනවද බොන්නේ? සුප්. වෙනවද නැහැ? අනේ පැත්තේ නම. ඕ බෙටන්න. හාන්න හරි සුප්. සුභාරංචියක් කියනෝනේ. දැන් අපි ඩ්‍රෝන් එක ඇව්වා. මම හිතන්නේ මම පේන්නනේ ඩ්‍රෝන් එක. ඉතින් මේ තමයි අපේ ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක කොහේ හරි අපි ඇවිදපු තැනකට ගිහිල්ලා යවපු පළවෙනි සැරේ. ගෙදර ප්‍රැක්ටිස් වෙන්න උඩ ඇවලා තිනවා. මොකද උන්නේ මඩොල්සිම ඇව්වා. ඉතින් එකපාර මුඩ ගියා. හුලම් පාරක් ආවා. ගිහිල්ලා කෙලින්ම හැප්පුණා. හැප්පිලා දැන් කැඩලා ගියා. මේ යන්න මේකයි හදන්න බලාපොරොත්තුකුත් නැහැ. මේ ටිකක් හොඳ එකක් ගන්න හිතන් ඉන්නේ. මැවික් හරි මොකක් හරි එකක් ගන්න ඕනේ. මේ මොකද ෂුවර් නැන්නේ නැත්තම් නිකන් බොරුවක් වෙන්නේ මේ මේකයි හදාගෙන ආය පාරක් මේකට වියදම් කරන එක. ඉතින් කොහොම හරි මේ තමයි අපේ ඩ්‍රෝන් එක. ලස්සන නේද? මේ පැත්තට අල්ලන්න.
මේ පොඩි දුරයිනේ තියෙන්නේ. ඔන්න පොර. නේ? මම දැන් ওই කිලෝමීටර් 30 යන්නත් ඕන පරන. පොඩිම වට 30 කනුවේ නැහැරුණා. මේ වයනවා කියලා කියන්නේ. කියන්නේ 6යි 7යි නේ මඩල්සීමට ඇරෙන්න ඕනේ 30 කණුව ළඟින් උඩ පාරේ යන්න තියෙන්නේ අන්න 30 කණුව පින්න 30 කණුව ඔන්න ඈ දැන් ආය අර අර කඩේට යන්න මේක ගන්න ඔයාලා කවුද කවුද නුඹ ඔයාලා කොහෙන්ද මිස් කරන ඔයාට දැනෙන්නේ මිස් එකක් තියෙනවා එම. අපෝයි මම අල්ලගන්නේ කොහොමද? What the hell? හරි ඔහම හේත් වෙන්න මට. කණා මුට්ටි පිටින් සද්දයක් ඇයි ගණන් ගන්න එපා. පොඩ්ඩක් හොදගත්තා. ඊට පස්සේ අතන තියෙන අපි කන තැන. මරු. ඒ බැටරි නැස මොකද? ඔහොමම ඔතන ඔෆ් කරන්න වීඩියෝ එක. ඇයි මොකද්ද උනේ? ඔන්න කනෙක් ඒක ගණන් ගන්න. ඒ 50 දිනා. නෑ දෙයියනේ මම කියන්නේ වීඩියෝ 50 දිනා නෙමෙයි. කරලා නම් ඒකේ ප්‍රයෝජනයක් ගන්නනේ.
හතලිස් දාකට අන්න වතුරක හිඳලා අපේ කයිවාරු අතර ගෑස් එක පත්වෙලා තිබිල් දෙන්න සීයට තුනයි තියෙන්නේ හැයියා මන් නිවුටල් එන්නේ එකයි මේක සීයට තුනයි තියෙන්නේ